මම අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ කිතුල් පැණි පාවිච්චි කරලා ගොඩක් ලස්සනට රසට ඒ වගේම හොඳ පැණි පාටක් තියෙන වටලපමක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වටලපම් හදන ගොඩක් දෙනෙත් තියෙන ලොකුම ගැටලුව තමයි වටලපමේ මේ වගේ ලස්සනට හිල් තියෙන ඒ වගේම හොඳ ලස්සන පැණි පාටක් තියෙන වටලපම හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් ඔයාලගේ මේ හැම ගැටලුවකටම අද මම විසඳුම් දෙනා වීඩියෝ එක තුලින්. ඉතින් අපි බලමු කිතුල් පැණි පාවිච්චි කරලා ගොඩක් ලස්සනට රසට වටලපමක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයා දැන්ටමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් විතරක් මේ video එකට පල්ලිය හිතෙන් රතුපාට subscribe button එක එක press කරන්න. ඒ වගේම ඒක ළඟින්ම තියෙන පුංචි bell icon එක ඒකත් click කරන්න. මම මේ වටලපම හදන්න කිතුල් පැණි කෝප්ප එකක් පාවිච්චි කරනවා. ඒ කියන්නේ මිලිලීටර් 250ක්. එතෙන් වල කිතුල් පැණි වෙනුවට පොල් පැණි උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ලොකු පිටර හතරක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කරඳ මොඟු කරාබු නැටි සහ කුරුඳු පොතු එකදල කොටා ගත්ත මිශ්‍රණයෙන් තේ හැඳි අටෙන් එකක් ඕනේ වෙනවා. ඒ වගේම පොල් කිරි කෝප්ප කාලක් අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ පොල් කිරි ටික දාගන් තියෙන්නේ රයිස් කුකර් වලට අපිට හම් වෙන කප් එකේ. ඉතින් මම මේක පෙන්වන්න තියාගත්තේ ඔගොල්ලෝ නිතරම කියනවා විවිධ දේවල් මැන ගන්න කප්ස් නැහැ කියලා. ඉතින් ඔයාලට ගෙදර මේ තියෙන කප් එකෙන් ඕනම දෙයක් නිවැරදිව මැන ගන්න පුළුවන් නිසා ඔයාලට පෙන්වන්නයි මේක තියාගත්තේ. ඒ වගේම සීනි මේසන් දෙකමාරක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කජු ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් වීඩියෝ එකට අදාළ රෙසිපි එක වීඩියෝ එකට පල්ලිය හතින් ඉන්ෆෝ බොක්ස් එකේ දාන්න. එතනින් රෙසිපි එක ගන්න. මම මුලින්ම කරන්නේ සීනි මේසන් දෙකමාර මේ වගේ භාජනයකට දාගෙන ඒක හොඳින් කැරමල් කරගන්නවා. ඒත් එක්කම කිතුල් පැණි වලින් කෝප්ප එකක් අරගෙන ඒක තවත් භාජනයකට දාලා ඒක වෙනත් ලිපක හොඳින් රත් කරගන්නවා. අපි පැණි වලින් වටලපම හදද්දී පැණි එකට බිත්තර සහ පොල් කිරිත් එකතු කරන නිසා පැණි වල තියෙන ලස්සන පැණි පඩ අඩු වෙනවා. ඉතින් ඒ නිසා මම සීනි මේසන් දෙකමාරක් හොඳින් කැරමල් කරලා පැණි එකට එකතු කරනවා. එතකොට හොඳ ලස්සන පාටක් එනවා වටලපමට. සීනි එක හොඳින් කැරමල් මට්ටමට එද්දී අපේ පැණි එකත් හොඳ නටන මට්ටම තියෙන්න ඕනේ. මොකද කැරමල් එකට නිකම්ම තියෙන පැණි එකතු කරොත් කැරමල් එක ඝන වෙනවා. ඒ නිසා හොඳ නටන පැණි තමයි එකතු කරන්න ඕනේ. ලිපේකින්තර අඩු මට්ටමේ තියාගෙන මේ වගේ ලස්සන පැණි පාටක් එනකන් සීන්ටිය කැරමල් කරගන්න. ඔයාලා දැන් පේනවද කැරමල් එකේ යාන්තම් දුමක් එනවා. මෙන්න මේ විදිහේ දුම එන්නේ සීනි ටික පිච්චෙන ලඟුනාම. ඒ නිසා මෙන්න මේ වෙලාවේ තවත් මේක ලිපේ තියන් ඉන්නේ නැතුව පැණි ටික එකතු කරන්න ඕනේ. මොකද සීනි ටික පිච්චුනොත් අපේ වටලපම තිත්‍රස් වෙන්න පුළුවන්. මෙතෙන්ද ගොඩක් පරිස්සමෙන් පැණි එකතු කරන්න. මොකද මේ දෙකම හොඳ රසණ මට්ටම තියෙන්නේ. අතට ලොකු රසණයක් එනවා. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් එකතු කරන්න. දැන් ඔන්න පේනවා ඇති අපේ පැණි එකේ ගොඩක් ලස්සන කළු පාට රූප පාඩක් තමයි තියෙන්නේ. මම මෙන්න මේ වගේ ලිප ඕෆ් කරලා චුට්ට වෙලාවක් ලිපෙන් තියන් ඉඳලා මේක නිවෙන්න පැත්තකින් තියනවා. පැණි එක නිවෙන අතර මම බිත්තර ටික බීට් කරගන්න යන්නේ. ඉතින් මම බිත්තර ටික කඩලා දාන්නේ පැණි මැනගත්ත කෝප්පෙටමයි. ඉතින් මේක හරිම පහසුව හැම භාජනෙම ගොඩක් දේවල් ගා ගන්න ඕනේ නැහැ. එකම භාජනේ ඔක්කොම ටික කරගන්න. ඉතින් ඔයා හැම බිත්තරෙම එකපාරට එකම භාජනේ දාන්න එපා. එක එක බිත්තරය වෙන වෙනම භාජනේ කඩලා දාලා ඒක හොඳ මට්ටමකට තියෙනවා නම් විතරක් අනිත් භාජනෙට එකතු කරන්න. ඉතින් මම මේ පාවිච්චි කරන බිත්තර හොඳ මට්ටමේ තියෙන නිසා මම බය නැතුව එකට මේකතු කරන්නේ. ඊළඟට මේ බිත්තර කහමැදේ පැටලිලා පොන්ටි සුදු පාට නූලක් වගේ කෑල්ලක් තියෙනවා. අන්නේ කෑල්ල අනිවාර්යෙන් ඉවත් කරන්න. ඉතින් මෙන්න මේ කෑල්ල නිසා තමයි බිත්තරවල පිළිගඳක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ නූලක් වගේ කෑල්ලක් තියෙන්නේ අලුත්ම මට්ටමේ බිත්තරවල. ඉතින් අලුත්ම මට්ටමේ බිත්තරවල පිළිගඳ වැඩි. ඊළඟට මේ බිත්තර ටික ඉතාමත් අඩු වේගයකින් විනාඩි භාගයක් වගේ මේ විදිහට බීට් කරගන්න. ඉතින් අපි වටලප්පමේ ලස්සනට ඇතුලේ හිල් හැදෙන නම් අපි මේ පාවිච්චි කරන කිසිම දෙයක් ඕවර් බීට් කරන්න හොඳ නැහැ. ගොඩක් අඩු වේගෙන් ගොඩක් අඩු කාලයක් තමයි බීට් කරන්න ඕනේ. එතකොට ගොඩක් ලස්සනට වටලප්පමේ හිල් ඇති වෙනවා. ඊළඟට මම මේකට පොල් කිරි ටික ඒ වගේම සුවඳ කුඩු ටික එකතු කරනවා. ඒ ටික එකතු කරලා තත්පර 20ක් වගේ මේ විදිහට විස් කරගන්න ඕනේ. ඉතින් අපි මේකට එකතු කරේ ගොඩක් අඩු පොල් කිරි ප්‍රමාණයක් කෝප්ප කාලා. ඉතින් පොල් කිරි ගොඩක් අඩුවෙන් එකතු කරපුවාම අපේ වටලප්පමේ හොඳ තද ගතියක් ඇති වෙනවා. ඒ වගේම හොඳ ලස්සන පාටක් ඇති වෙනවා. ඊළඟට මම කජු ටිකත් එකතු කරලා යාන්තම් මේ විදිහට මිශ්‍ර කරගන්නවා. මේ වෙද්දී අපේ පැණි එක හොඳම මට්ටම නිමිලා තියෙන චුට්ටක්වත් රස නැහැ. මම දැන් පැණි එක බිත්තර මිශ්‍රණයට මේ විදිහට එකතු කර ගන්නවා. ඊළඟට මේ ටිකත් තත්පර 20ක් වගේ මේ විදිහට හොඳින් මිශ්‍ර කර ගන්න. පැණි සහ බිත්තර ටික හොඳින් මිශ්‍ර වෙන මට්ටමට.
ඉතින් මට පේනවා ඇති අපි වටලපම් මිශ්‍රණේ ගොඩක් ලස්සන පාටිකර තියෙනවා කියලා. ඊළඟට මම වටලපම හදාගන්න භාජනයට මේ විදිහ ඔයිල් ටිකක් ස්ප්‍රේ කරලා හොඳින් ගා ගන්නවා. එතකොට වටලපම ගොඩක් පහසුවෙන් භාජනයෙන් ඉවත් කර ගන්න පුළුවන් වෙනවා. ඊළඟට වටලපම් මිශ්‍රණේ මේ විදිහට භාජනයට මාරු කර ගන්නවා. ඊළඟට මම වටලපම් එක මේ විදිහට ෆොයිල් එකකින් හොඳට කවර් කර ගන්නවා. මේක අපි හොඳට උඩින් කවර් කර ගන්න ඕනේ. මොකද මේක තැම්බද්දී මේක ඇතුළට හුමාලය ගියොත් අපේ වටලපම් එකේ දිය ගතියක් ඇති වෙනවා. ඒ වගේම තැම්බෙන ලොකු වෙලාවක් යනවා. වටලපම හදලා ගත්තත් ඒකේ තද ගතියකට වඩා දිය ගතියක් තමයි ඒකට තියෙන්නේ. ඊළඟට අපි වටලපම විනාඩි 45ක් පැයක් වගේ අතර කාලයක් හොඳින් තඹ ගන්න ඕනේ. ඉතින් ඔයාලට මේක රයිස් කුකර් එකක දාලා තඹ ගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන භාජනයක් ඇතුළට දාලා වතුර දාලා තඹ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අවන් එකේ බේක් කරන්න පුළුවන්. ඉතින් මම පැයකට වගේ පස්සේ වටලපම ස්ටීම් එකෙන් එළියට ගත්තා. මම ඊට කලින් එකපාරක් මේක චෙක් කරා තැඹිලාද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ මේ දේ ගොඩක් ලස්සන පාටකට අපේ වටලපම තැඹිලා තියෙනවා කියලා. එවගේම ඔයාලට පේන්නම ඇති භාජනයෙන් හොඳින් ගැලවෙන මට්ටමට වටලපම තියෙනවා කියලා. ඊළඟට මම මේක තව පැයක් විතර හොඳින් කෝලින ඉඳ හැරලා මේ වගේ වෙනම භාජනයකට මාරු කර ගන්නවා. ඉතින් ඔයාලට පේන්න ඇති ගොඩක් පහසෙන් වටලපම භාජනයෙන් එළියට ගැලවිලා ඇවිත් තිනවා කියලා. ඒ වගේම හරිම ලස්සන පාටකට තියෙනවා. ඒ වගේම වටේම ලස්සන ලස්සන හිල් තියෙනවා කියලා. ඒ වගේම සමහරක් දෙනෙක් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වටලපම මේ විදිහට මෝල්ඩෙන් ගැලවුවට පස්සේ මේ වගේ ලස්සන පැණි නැතුව වියළුණු ගතියකට වටලපම තියෙන එක. ඒකට මූලිකම හේතුව වෙන්නේ වටලපම අදාළ කාලයට වඩා වැඩි කාලයක් තැඹුණාම එතකොට ඒක තියෙන පැණි ගතිය සහ ඒක ඇති වෙලා තියෙන තෙතමන ගතියත් වෙරිලා අපේ වටලපම වියළුණු ගතියකට පත් වෙනවා. ඉතින් මම ඔයාලට මේකෙන් කෑල්ල කපලා පෙන්නන්නම් ඒක ඇතුළ කොහමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවද දැක්ක පමණින්ම ගොඩක් ලස්සන පාටිකර තියෙනවා කියලා. ඉතින් අතෙන් මම ඔයගල දෙයක් කියලා දෙද්දී ඒ දෙ පොංචිවත් රහසක් නැතුව හැමදේම අඩුවක් නැතුව කියලා දෙනවා. ඉතින් ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඉතින් ඔයාලට මම අද මේ වටලපම හදාද්දී මම අනුගමනය කරපු හැම පියවරක්ම ගොඩක් පැහැදිලිව විස්තර කරා. ඉතින් ඔයාලත් මෙන්න මේ පියවරවල් අනුගමනය කරලා මේ වගේ ගොඩක් රසට වටලපමක් හදලා බලන්න. මේ විදිහට මේ පාටටම ඒ වගේම මට දැනුණු රසටම ඕගොල්ලන්ටත් ඒ වටලපම දැනෙවි. ඉතින් ඔයා මේ රෙසිපි එක ට්‍රයි කරන ගමන් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් වැදගත් රසවත් වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු.